දිවිතුරා කතාවට ආදරය කරනවා ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ මෙන්න මේ වගේ දෙයක් සම්බන්ධව. ඒ තමයි දැන් ඊෂට වෙච්ච කරදරේ දන්නවනේ. ඒ කරදරේ ගැන මේ කරදරේට මූලිකත්වය ගත්තේ කවුද කියන එක ගැන විශාල දැනගන්න විදිය ගැන තමයි මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් ඔයාටත් පුළුවන් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියලා මම මේ වෙලාවේ ඔයාගෙන් ඉල්ලීමක් කරන්න ලෑස්තියි. ඉතින් පහුගිය කාලෙම අපිට මෙන්න මේ වගේ දේවල් ටිකක් දකින්න ලැබුණා. ඒ තමයි ඊෂත් එක්ක කිසිම තරහක් ඇමති දියණියකෙ නැහැ. ඒ වුණාට මෙයාට ඕන කලේ විශාලව දිනවන්න. ඒ වගේම ඊෂ විශාල අතර තියෙන සම්බන්ධය බිඳින්නත් උවමනාවක් තිබුණා. ඒ නිසා මේ තරගයෙන් පරාද කරවන එක වටිනවා කියලා හිතුවා. මොකද ඊෂ පරාද වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඊෂට යන්න සිද්ධ වෙනවා. ඒ යන්න සිද්ධ වෙන්නේ ගමේ. එතකොට නැවත වතාවක් විශාල ඊෂව මුණගැහෙන එකක් නැහැ. අන්න ඒ විදිහට තමයි මේ වෙලාවේ හිතුවේ කියන දේ. අපි හොඳටම දන්න කාරණා අතර එකතුනා කියන කතාව මම අද වීඩියෝ එකෙන් ඔයාට පැහැදිලි කරලා දෙන්න ලෑස්ති. ඉතින් කොහොම හරි මේ සිදුවීම් ගොන්න අතරතුරේදී දැන් ඉදිරියට අපිට මෙන්න මේ වගේ දෙයක් දකින්න ලැබෙනවා කියන කතාව මම අද වීඩියෝ එකෙන් පැහැදිලි කරලා දෙන්න ලෑස්ති. ඒ කියන්නේ දැන් ඉදිරියට යනකොට අපිට මේ වගේ දෙයක් දකින්න ලැබෙනවා කියන කතාව මම අද වීඩියෝ එකෙන් ඔයාට පැහැදිලි කරලා දෙනවා. ඒ කියන්නේ ඔයා දන්නව නේද පහුගිය කාලේ සිදු වුණ දේ ගැන. ඒ මේ වගේ කතාවක් විශේෂයෙන්ම ඊෂට දැන් වතුර දෙබහයි කීපෙ වෙලාවේ වතුරිකක් ලබා දුන්නා. මෙන්න මෙතන තමයි යාන්ට කතා කරගන්න බැරි තරම් විෂක් කවලම් උනේ ශරීරයට ඇතුල් වුනේ. ඉතින් කොහොම හරි මේ ඇතුල් වීමත් එක්ක ඊෂට සින්දුවක් යාගන්න බැරි මට්ටමකටම පැමිණියා කියන කතාව අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් කොහොම හරි මේ දෙයත් එක්ක දැන් ඉදිරියට අපිට මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න ලැබෙනවා කියන කතාව අනිවාර්යයෙන්ම විශ්වාස කරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ කතාවක් ගැන තමයි මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම විශාල්ගේ අම්මා ඒ වගේම ඇමති දුව මෙන්න මේ දෙන්න කතා කර කර ඉන දර්ශනයක් විශාල්ට දකින්න ලැබෙනවා, අහන්න ලැබෙනවා. එතකොට තමයි කියන්නේ Taman මේ විදිහට අතට බෝතලයකට දාලා දුන්න කියලා බෙහෙත් වර්ගයක්. ඉතින් ඒකෙන් තමයි ඊෂට කතා කරගන්න ඒ වගේම සින්දු කියාගන්න බැරි වුණේ කියලා. ඉතින් මේ දේ අහුන්ට පස්සේ විශාල්ට ගොඩක් කේන්ති ගිහිල්ලා මේ ඇමති දියණියට බැනවදින හැටි අපිට දකින්න ලැබෙයි ඉදිරියට.